පසුගිය කාලේ බොහෝ අය උදේ දිවා රැ සිතමින් කල්පනා කරමින් කටයුතු කරේ මේ පාසල් දිගින් දිගටම වසා තබනවා දකින්න. ඒ තුලින් තමයි තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ඉස්සරහට එන්න පුළුවන් කියලා තමයි බොහෝ අය කල්පනා කරේ. දරුවෝ පවා පාවිච්චි කරමින් පහර දුන්නා. මට දිගටම පහර දුන්නා. මගේ දරුවෝ දෙන්න ඉස්කෝලේ යන්න නැතුව ඇයි අනිත් අය යවන්නේ කියලා. මගේ දරුවෝ දෙන්නට ඉස්කෝලේ යන්න පුළුවන් නම් යවනවා. අවුරුදු 3 2 ඉතින් මට ඉස්කෝලේ යවන්න බෑනේ. අපි ආරක්ෂාව තියනවා කියලා තහවුරු කරගත්තේ අපේ රටේ තියෙන ශක්තිමත් ආරක්ෂක අංශ ගැන විශ්වාසය තියලා. සැලසුම් කරමින් යනවා විශේෂයෙන්ම පාසල් වලට CCTV කැමරා වගේ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන්න ඒ නිසා අපි ආරාධනා කරනවා හැම දෙමව්පියෙකුටම ඒ වගේම දරුවෙකුටම පාසල් වලට එන්න තවදුරටත් මේ පාසල් කඩාකප්පල් කරන්න ඉඩ දෙන්න එපා. 13 වනදා රට ගිනි තැබීමට උත්සාහගත් ත්‍රස්ත සංවිධානයක් පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළා. කුලියපිටියේ සිද්ධියට කවුද සම්බන්ධුනේ කියලා කුලියපිටියේ ජනතාවගෙන් ඇහුවොත් කියයි. දැන් 13 වෙනිදා යම් සිද්ධියක් ඇති වෙනකොට ඒක ඔක්කොම ප්‍රසිද්ධියම කිව්වනේ. ඉතින් මොනවත් කරගන්න බැරි වුණාම සිද්ධියක් ඇති කරගන්න බැරි වුණාම හිතේ අමාරුවට ගිහිල්ලා ගහලා දැම්ම එකයි උනේ. ISIS එකක් ත්‍රස්තවාදී මේකත් ත්‍රස්තවාදී. මේ දෙගොල්ලොම හැසිරුනේ ත්‍රස්තවාදීන් විදියට. මම දන්නේ මේක PPP ත්‍රස්තවාදීද කියලා. මේ PPP ත්‍රස්තවාදී හැබැයි ඒගොල්ලෝ බැලුවා මේකෙන් ජාතිවාදී වපුරන්න මේ රටේ අස්ථාවර කරන්න පුළුවන්ද කියලා. මේක ගින්න ඇවිලුණා නම් රටම විනාශ වෙනවා. නමුත් අපේ රජයේ පුළුවන් වුණා මේක පාලනය කරන්න. ඒක තමයි හොයාගන්න මොකද PPP සංවිධානය කියලා. ඒගොල්ලෝ තමයි ගොඩක් අය මේ මහජන නියුතියෙන් තමයි ප්‍රධාන වශයෙන් ඔයගේ හිටියේ.